ආයුබෝවන්. මාස්කෝ 2018 සම්මාන උළෙලේදී සියත ප්‍රවෘත්තිංශය සම්මානයට පාත්‍ර වුණා. ඔබ මේ දකින්නේ එම සම්මානයයි. එම අභිමානයත් සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ හමුවන මම මදුකා සමරකෝන්. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. මාස්කෝ 2018 සම්මාන උළෙලේදී මාධ්‍ය විශිෂ්ටතා සම්මානය සියත ප්‍රවෘත්තිංශයට. බදුල්ලේදී බස් රථයකට ප්‍රහාරයක්. ලංගම සේවකීන්ගේ වැටුප් වැඩි කිරීම ඔක්තෝබර් මාස සිට විෂය බහර ඇමති කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මාස්කෝ 2018 සම්මාන ප්‍රදානෝත්සවයේදී මාධ්‍ය ශූරී විශිෂ්ටතා සම්මානය වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු උදේෂාන් ඉඩමේගෙදර මහතාට හිමි වුණා. සියත මාධ්‍ය ජාලය තුළින් සිදු කළ මාධ්‍ය මෙහෙවර උදෙසා ඔහු මෙම සම්මානයට පාත්‍ර වූයේ දෙවන වරටයි. විවිධ ශ්‍රේෂ්ඨ රැතුලේ මාතෘභූමියේ පුදු සමාජයේ යහපත පිණිස කැපවීම කළ විශිෂ්ටතමයන් අගෙනුවස් වාර්ෂිකව ශ්‍රී ලංකා ජනසංවේදකයන්ගේ සංගමයේ විසින් සංවිධානය කරනු ලබන මාස්කෝ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ කොළඹ රාමඩා හෝටලයේදී අති උත්කර්ෂවත් අන්තිමින් පැවැත්වුණා. ඒ කතානායක කරු ජයසූරිය සහ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු සම්භාවනීය යමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් නර්තනාංග සහ විවිධ සංස්කෘතික අංග තුළින් මෙම උත්සවය වර්ණවත් වී තිබුණා. ඉන් අනතුරුව රටටත් සමාජයටත් අති විශිෂ්ට මෙහෙවරක් කළ විශිෂ්ටයෙන් ඇගීමේ සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ වුණා. මෙහිදී ජනමාධ්‍යංශයේ විශිෂ්ටයෙන් ඇගීමේ සම්මාන කාණ්ඩයේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ප්‍රවෘත්තිංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු උදේෂාන් ඉඩමේගෙදර සම්මානයට පාත්‍ර වුණා. උදේෂාන්ත කුමාර ඉඩමේගෙදර නම් වූ හිතවතාණනේ මාධ්‍ය ශූරි ගෞරව සම්මානයෙන් ඔබ පිදුම් ලබනා වගයි. ඒ සියත රූපවාහිනිය ඔස්සේ මාධ්‍ය ශ්‍රේෂ්ඨරයට දශක දෙකකට ආසන්න කාලයක් පුරා සිදු කළ මෙහෙවර උදෙසායි. මීට අමතරව ව්‍යාපාර ශ්‍රේෂ්ඨරය වෙනුවෙන් රටට මහඟු සේවයක් ඉටු කරන විශිෂ්ට ව්‍යාපාරිකයින් රටේ ප්‍රමුඛ අධ්‍යාපන ආයතන සමාජය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කරන්නා වූ විවිධ සමාජ කණ්ඩායම් පුද්ගලින් උදෙසා මෙවර මාස්කෝ විශිෂ්ටතා සම්මාන සහ උපහාර සම්මාන ගෞරව සම්මාන පිරිනැමුණා. ඉන් අනතුරුව කථානායක කරු ජයසූරිය මහතා සහ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාස්කෝ සම්මාන උළෙලේදී අදහස් පළ කළා. අද ලංකාවේ ඉදිරියේ ජය බලනකොට මේ පුංචි රට ඉතාමත්ම වාසනාවන්ත රටක්. අපි කොයිතරම් දුරට පස්සට ගිහිල්ලා අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකේ බොහොම උසස් තත්ත්වයක වුණා. මේ රටේ විනයක් තිබුණා, පස්සේ අධිකරණයේ ස්වාධීන වුණා. ඒ විදිහට රටේ යම්කිසි විදිහක රටේ ඉදිරියට ගෙන යෑමේ ශක්තිය තිබුණා. අපි විවිධ හේතුන් මත අද අපි ආපස්සට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මාධ්‍ය මෙතන ඉන්න පුළුවන් බොහෝ දෙනෙක් දන්නවා මේ දවස්වල අපි දකින දෙයක් තමයි පාරදිග යනකොට මේ කොරපමරක් හැමතැන් වල මොකක් හරි පොඩි ප්‍රශ්නයක් අල්ලන්න බාරමැද ටයර් එකක් දාලා ඒක පුච්චනවා. ඊට පස්සේ ගමනාගමනේ බාධා කරනවා, සංචාරකයෙකුට එන්න බෑ, ව්‍යාපාරිකයෙකු ආපහු යනවා. එහෙම රටකට සංචාරකයෙකු එයිද, එහෙම රටකට ව්‍යාපාරිකයෙකු එයිද. ඒ නිසා රටකේ විනයක් ඇති කිරීමත් ඉතාමත්ම අවශ්‍යයි. මොන තරම් ශක්තියක් තියෙනවා. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රැකියාවල්. සීමිත ප්‍රමාණයේ රාජ්‍ය රැකියාවල් තියෙනවා. ස්වයං රැකියාවන් දියුණු කරලා කාන්තාවන් අපි ගෙදර ඉඳලා මුදල් හම්බ කිරීමේ ක්‍රමවේදයක් ඇති කරගන්න පුළුවන් වුණොත් අපේ පවුල කියන එක ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා ක්‍රමවේදයක්. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඉන්න ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ණය මුදලක් ලබලා දෙන්න. ඊටමත් අඩු පොලියකට රටේ ඉන්න ව්‍යාපාරිකයන්ටත් ඒ සහන ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කරලා තියෙනවා. පසුගිය කෙටි කාලය තුළ සියතට සම්මාන පිට සම්මාන ලබා දීමට අප සමග රැඳී සිටින අපගේ හදවත බඳු ආදරණීය ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ සැමට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ගෞරවනීය ප්‍රණාමය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඔක්තෝබර් මාස සිට ක්‍රියාත්මක වන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී
දෙදස් දහටේ දොළහයි තිස්සක දින දරණ දෙදාසයේ අංක තියදරණ කළමනාකරණ සේවා චක්‍රලේඛනය අනුව ලැබියේතු ශ්‍රී ලංගම වැටුප්පිවොහය ක්‍රියාත්මක කිරීම හා ඉන් පසුව දෙදස් දාසේ අංක දෙක දරණ චක්‍රලේඛනයට අදාළ ආයතනවල නිර්දේශය හා අනුමතිය යටතේ ක්‍රියාත්මක කිරීමට මම සභාපතිතුමාට අවසර දෙනවා. ඒ අනුව වැටුප් තලයන් සකස් කරලා ඔක්තෝබර් මාසයේ පළවෙනිදා සිට ඒ වැටුප ගෙවීමට මං විශ්වාස කරනවා. මේ ලබා දුන්න මේ සහනය මත මේ වැඩ වර්ජනය අවසන් වෙයි කියලා. ඒ වැඩ වර්ජනය අවසන් නොවුනහොත් ජනතාවට ප්‍රවාහන සේවය ලබා දීම සඳහා රජය වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගන්නා බවත් මං දන්වා දෙන්නට කැමතියි. කොළඹ විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වීමට තිබූ බස් රථයකට බදුල්ල බෝගහමඩිත ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ජනබලයේ කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගී වීමට සූදානම් කර තිබූ බස් රථයකට අදාළියම 5:45 පමණ බදුල්ල බෝගහමඩිත ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතාගේ ආධාරක සිටියදී අංකතහඩු නොමැති කැබ්‍රතිකින් පැමිණි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. හාලියල පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ බස් රථයකට එවැනි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. මේ අතර ජනබලය කොළඹට විරෝධතාවය සඳහා සහභාගී වීමට අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාව කොළඹට පැමිණෙන ආකාරය අප කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. නොවුට් පොලිස් වසමේ කාසර්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසල්ගමුවේ අතුශාකාවක් අසල විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරයෙන් මැණික් කිරීමක් සිදු කරන බව නොවුට් ප්‍රදේශවාසීන් පවසනවා. නොවුට් පොලිසිය පවසන්නේ මීට සම්බන්ධ පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවයි. මුලතිව් ඔඩ්ඩු සුඩාන් තන්නිමුරුප්පු කුරුන්දුමලේ ප්‍රදේශයේ පැරණි බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් පවිත්‍ර කිරීමට ගිය පිරිසකට එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී තිබෙනවා. එහිදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ පුරාවිද්‍යා නිලධාරිනතුරු පිරිස දැනුවත් කොට තත්ත්වය සමතේකට පත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. හැටන් ප්‍රදේශයේ හෙරොයින් වත්කුඩු අලෙවි කරමින් සිටි තරුණින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ සමත් වුණා. සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 940ක් මෙලෙස අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගින් සියත ටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. තවත් උණුසුම් පුවද්දන ගැනීමට එක්වන්න www.sethatvnews.lk අපගේ වෙබ් අඩවියට. නැවතත් හමුවෙමු සවස 6ට. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.